නාට්‍යම තෙරුවන් සරණයි මම අද කියන්නේ පත්තිනි මෑණියෝ ගැන ඔයාලට හැඳින්වීමක් කරන්නේ පත්තිනි මෑණියෝ කියන්නේ මතු බුදු වීමට පාරමී පුරන දිව්‍යාංගනාවක් පත්තිනි මෑණියෝ ලාංකික බෞද්ධයන්ගේ මුදුන් මල් කඩක් වඳු ගෞරවයට පාත්‍ර වෙලා ඉන්නවා ඉතින් පත්තිනි මෑණියෝ හින්දු දේවතාවියක් ගජබාරච්චරුවන්ගේ සම්මේ වැළඳුණු බෝවන රෝගවලට පිළියමක් ලෙස ඉන්දියාවේ සොලි ජනයා පත්තිනි දේවිය පිදීම ගැන සඳහන් කිරීමෙන් රජු දේවාලයත් අනවා පත්තිනි දේවිය වන්දනාවට පහසුකම් සලසලා දුන්නා. ඉතින් ඒ අනුව ලග්නිම ජනයා පත්තිනි දේවිය පිදීම ආරම්භ කරා. ලග්නිම බෞද්ධයෝ පත්තිනි අම්මා ලෙස හඳුන්වමින් වැඳුම් පිදුම් කිරීමටත් බාරහාර වීමටත් මගින් පත්තිනි ඇදහිල්ල බෞද්ධ සමාජයේ ව්‍යාප්ත වෙන්න ගත්තා. ඉතින් දරුවන්ගේ ලෙඩ රෝගවලට එතකොට ගැබිනි කාන්තාවන්ගේ ආරක්ෂාවට බෝවන වසංගත රෝගවලට විවාහ අපේක්ෂිත තරුණියන්ට පත්තිනි මෑණියන්ගේ පිහිට ලබා ගැනීමට බෞද්ධ ජනයා පුරුදු වෙලා හිටියා. ඉතින් මතු පිරිමි භවයක් ලබා බුද්ධත්වයේ පතන දිව්‍යාංගනාවක් වීමෙන් බෞද්ධ ජනයා පත්තිනි වන්දනාවට වැඩියෙන් නැඹුරු වීමට හේතුවක් වුණා. ඉතින් තම ජීවිත සාර්ථක කර ගැනීමටද භවභෝග සරු වීමට එතකොට දරුවන්ගේ වසංගත රෝගවලට පත්තිනි දේවිය පිදීමේ ප්‍රචලිත ක්‍රමයක් වන්නේ කිරි අම්මා හත් නමකට කිරි දානයක් දී ඒ පින් මතු පුදු වන්නට පෙරුම් පුරන පත්තිනි මෑණියන් වහන්සේ උදෙසා අනුමෝදන් කිරීමයි. එබැවින් ජනතාව තමන්ට ලෙඩ දුක් විපත් කරදර දරුවන් නැති වූ විට පත්තිනි දේවියට පිහිට ඉල්ලාගෙන බාර වෙනවා. තම කාරණා විටුණාට පස්සේ තව කිරියම්මා දානයක් දෙන බව ඔවුන්ගේ පොරොන්දුවක් වෙනවා. තින් කිරියම්මා